ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස මෙරට ජනගහනයෙන් 30%ක් පමණ ආහාර, වෛද්‍ය සේවා සහ අධ්‍යාපනය වැනි අත්‍යවශ්‍ය අවශ්‍යතා සඳහා ණය වී සිටින බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන පවසනවා. මේ බව අනාවරණ වුණේ ශ්‍රී ලංකාවේ මූල්‍ය සාක්ෂරතා මාර්ග සිතියම අද කොළඹදී එළිදැක්වූ අවස්ථාවේදී. ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සකස් කරන ලද මූල්‍ය සාක්ෂරතා මාර්ග සිතියම සියලුම ශ්‍රී ලාංකිකයින්ගේ මූල්‍ය හැසිරීම වැඩිදුණු කිරීම සහ ඔවුන්ගේ මූල්‍ය හැකියාව ප්‍රගමණය කරමින් එකම ප්‍රතිපත්ති ඉලක්කයක් කරා ගමන් කිරීමට මඟ පෙන්වීම කරනවා. ආර්ථික අර්බුදය අඛණ්ඩව පැවතීම තුළ පුද්ගලින් වශයෙන් අය උගුලේ සිරවීම තීව්‍ර වී තිබෙනවා. 2023 වර්ෂයට අදාළව රැස්කර ගන්නා ලද දත්තවලට අනුව මෙය නිරූපණය වනවා. ප්‍රචාවකින් මම දැනගත් පරිදි මේ වගේ තත්ත්වයක් උද්ගත වීමට එක් හේතුවක් වී ඇත්තේ ණයගැතියන් විශේෂයෙන් ගෘහමූලිකත්ව දරන කාන්තාවන් මූල්‍ය සාක්ෂරතාව අතින් පහළ තත්වයක සිටීම. ඒ නිසා එවැනි පවුල් අවධානමකට වැටී තිබෙනවා. මේ ණය ගැනීමවලදී බොහෝ වෙලාවට අත්සන් ගැනීමට සිදුවන කාන්තාවන්ට භාෂාව පිළිබඳ අවබෝධයක් නොමැතිවීම නිසා ඔවුන් දන්නේ නැහැ අයිති නිසා වගකීම් මොනවද කියන එක. මේ ණය ගැනීමවලට අදාළව මූල්‍ය සාක්ෂරතාවක් නොමැතිවීම නිසා එයයි බොහෝදුරට පිළිවෙනවා දුර්වල ආර්ථික තීරණ ගන්න. මූල්‍යමය වශයෙන් අනන්‍යතාවක් තියෙන සාක්ෂරතාවෙන් හෙබි පුද්ගලයෝ ඉතුරුම් ආයෝජන සහ ණය ගැනීම්වලදී දැනුවත් තීරණ ගන්නවා. ඒ අය බහු ප්‍රතිපත්තිමය තීරණවල බලපෑම් අවබෝධ කරගෙන ඊට ගැළපෙන ආකාරයට ප්‍රතිචාර දක්වමින් ඵලදායි ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම සඳහා තමන්ගේ දායකත්වය ලබා දෙනවා. ඒක මහබැංකුවේ අරමුණුවලට එක් පැත්තකින් සම්බන්ධ වීමක්. දෙවනුව මූල්‍යමය වශයෙන් සාක්ෂරතාවෙන් හෙබි පාරිභෝගිකයෝ දැනුවත් කිරීම කරනවා. ඔවුන් කාර්යක්ෂම, පාරදෘශ්‍ය සහ වගකීම් සහගත සංස්කෘතියක් මූල්‍යායතන වලින් අපේක්ෂා කරනවා. ඒක තමයි අපේ නියාමනය. මූල්‍යමය සාක්ෂරතාව අතිශයින්ම වැදගත්. ඒ වගේම එය සහායක් වෙනවා ණය ගැති භාවය තුරන් කිරීමට, දිලිඳු බව පිටු දැකීමට, මෙන්ම ණය උගුල කඩලා දාන්නත්.